අයුෝවන් කියල පිළිගන්නවා ඔන්න අදත් ඔයාල හැමෝම SL Job Factory YouTube channel එකට. ඔන්න අද අපි ඔයාලට අරන්නවා Airport and Aviation Services Sri Lanka Private Limited සමාගමේ කටුනායක රත්මලාන සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළවල පුරප්පාඩු වී පවතින වෛද්‍ය උපස්ථායක පිරිමි පළවන ශ්‍රේණිය තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත සුදුසුකම් හා සේවා ඵලපුරුද්ද සපුරා ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවීමට තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය දැනගන්න දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ රැකියාව සඳහා අයදුම්පත් එවීමේ හැකියාව පවතින්නේ පිරිමි පුද්ගලයින් සඳහා පමණයි. ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවා අරමුණ ඉටු කිරීමට අදාළ වෛද්‍ය හා වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලයට සහය වීම, වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණෙන මගින්ට හා ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණෙන මගින්ට හා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට උපස්ථාන කිරීම හා කාර්යාල කටයුතු සඳහා සහය වීම මෙහිදී රැකියා ස්වභාවය යටතේ දක්වලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ රැකියාවේදී ඔයාලට පැවරෙන වගකීම් මොනවද කියලා. වෛද්‍ය මධ්‍යස්ථානයේ දෛනික රාජකාරී කටයුතු සඳහා හෙද නිලධාරිනියන්ට සහය දැක්වීම, වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපකරණ පිරිසිදු කිරීම සහ ජීවාණුහරණය කිරීම, සැරහුම් සැකසීම සහ ජීවාණුහරණය කිරීම, අසාධ්‍ය රෝගී මගීන් හා ආයතනයේ රෝගී සේවක සේවිකාවන් විලන් රථයෙන් රෝහල වෙත රැගෙන යාම, වෛද්‍ය මධ්‍යස්ථානය සෑම විටම පිරිසිදුව තබා ගැනීමට වග බලා ගැනීම, ඇඳ ඇතිරිලි මාරු කිරීම, සැකසීම හා ලොන්ඩ්‍රිය වෙත යැවීම, වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කිරීම සඳහා හෙද නිලධාරිනියන්ට සහය දැක්වීම, වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය හා වෛද්‍ය නොවන සියලුම අවශ්‍යතා සඳහා රාජකාරී වෛද්‍යතුමන් හෙද නිලධාරිනීන්ගේ කාර්යාලීය කටයුතු හා ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමාගේ රාජකාරී කටයුතු සඳහා සහය දැක්වීම මෙන්න මේ කියන වගකීම් සියල්ලම ඔයාලට පැවරෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ තනතුර සඳහා අදාළ අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් මොනවද කියලා. ඔයා ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව හෝ සෞඛ්‍ය යන විෂයන් ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් අවම වශයෙන් සමත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා මේ කියන විෂයන් ඇතුළුව තවත් විෂයන් 3ක් අවම වශයෙන් එස්සා මාර්ථ 3ක්වත් ලබාගෙන සමත් වෙන්න ඕන වෙනවා කියලයි. ඊට අමතරව ඔයා ප්‍රථමාධාර සහතිකයක් ලබාගෙන තියෙන්නත් ඕන වෙනවා. ඒ වගේම ඔයා අදාළ ශාස්ත්‍රයේ අවම වශයෙන් වසර 4ක සේවා ඵලපුරුද්දක් සහිත අයෙක් වෙන්නත් ඕන වෙනවා. ඉතින් මෙන්න මේ කියන සුදුසුකම් වගේම ඔයාගේ වයස අයදුම්පත් පාර ගන්න අවසාන දිනය වන 2021 දෙසැම්බර් 6 වෙනිදාට අවුරුදු 35ට වඩා අඩු නම් ඔන්න ඔයාට හැකියාව තියෙනවා මේ සඳහා අයදුම් කරන්න. මෙහිදී ඔයාලව ප්‍රායෝගික පරීක්ෂණයකට හා සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදු කරනු ලබනවා. ඉතින් මේ පරීක්ෂණ මගින් තෝරා ගනු ලබන්නන් හට ආකර්ෂණීය මාසික දීමනාවක් හිමිවන අතර මේ තනතුරු සඳහා තෝරා ගනු ලබන අයදුම්කරුවන් දිවයිනේ පිහිටි ඕනෑම ගුවන් තොටුපළක අවශ්‍යතාවය අනුව සේවය කළ යුතු වෙනවා. ඉතින් මෙන්න මේ කියන සුදුසුකම් වගේම සේවා ඵලපුරුදුත් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට හැකියාව තියෙනවා මේ සඳහා අයදුම් කරන්න. මෙහිදී ඔයාට කරන්න තියෙන්නේ Airport and Aviation Services Sri Lanka Private Limited සමාගමේ නිල වෙබ් අඩවියේ පල කරලා තියෙන දැන්වීම හොඳින් කියවල බලලා එහි දාලා තියෙන ආදර්ශ අයදුම් පත්‍රය අනුව සකස් කරපු අයදුම් පතක් සභාපති Airport and Aviation Services Sri Lanka Private Limited බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායක කියන ලිපිණයට
දෙදස් විසිකේ දෙසැම්බර් 6 වෙනිදට කලින් ලියාපදිංචි තැපෑලින් හෝ කුරිය මගින් පමණක් ඉදිරිපත් කරන්න. ඉතින් මෙහිදී මතක ඇතුවම ඔයා අයදුම්පත් බහලන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ඔයා අයදුම් කරන තනතුර සඳහන් කරන්න. මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අධ්‍යාපන පාඨමාලා සේවා සහ අදාළ අනිකුත් සහතිකවල ඡායා පිටපත් සමග ඉදිරිපත් නොකරන අයදුම්පත් සහ වෙබ් අඩවියේ ඇති ආදර්ශ අයදුම්පත්‍රය අනුව ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බව. එනම් ඔයාලා හැමෝම මේ කියලා තියෙන විදිහට ඔයාගේ අයදුම්පත සකස් කරලා ඉක්මනින්ම මේ සඳහා යොමු කරන්න. ඔන්න වෙනදා වගේම අදත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එකේ දැන්වීම ඩවුන්ලෝඩ් කර ගැනීමට අදාළ ලින්ක් එක වගේම ආදර්ශ අයදුම් පත්‍රයේ අදාළ ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහින් දැන්වීම වගේම ආදර්ශ අයදුම් පත්‍රයත් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි හිතනවා මේ රැකියාව පිළිබඳ විස්තර ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වගේ රැකියාව පිළිබඳ විස්තර දැනගන්න ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඉක්මනින්ම බලාගන්න. එහෙනම් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉඳියට ඔයාලට ගොඩක් ස්තුතියි. අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.